සුබදවසක් වේවා අදත් ඔයාලා හැමෝටම GP photo editing වෙතින් ගෙනෙන තවත් Photoshop video පාඩමකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද video පාඩමින් මම ඔයාලට කියා දෙන්නේ normal fashion ad banner එකක් Photoshop වලින් create කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි video එකට ගිහින් බලමු මේ fashion ad banner එක Photoshop වලින් create කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මගේ edit එකට අවශ්‍ය image එක මම Photoshop වලට open කරගන්නවා. ඒකට මම file open මගේ edit එක මේ විදිහට මම select කරලා මෙතනින් open කියලා දෙනවා. ඊට පස්සේ මේක අපිට open වෙන්නේ background layer එකක් විදිහට. මම මේ layer එක උඩ double click කරලා මේක layer එකක් විදිහට convert කරගන්නවා. background layer එක උඩ double click කරාම අපිට මෙන්න මේ වගේ new layer window එකක් බලා ගන්න පුළුවන්. මේක okay කරාම අපේ background layer එක layer එකක් විදිහට convert වෙනවා. ඊට පස්සේ මේක okay කරන්න ඕනේ. okay කරාට පස්සේ මට අවශ්‍යයි මේ layer එකේ මේ තියෙන object එක මේ image එකට selection එකක් add කරගන්න. ඒකට මම pen tool එක පාවිච්චි කරනවා. pen tool එකකින් අපි path එකක් create කරලා තමයි selection එකක් හදාගන්න ඕනේ. pen tool එක කොහොමද use කරන්නේ කියලා මම කලින් video එකක් කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් Photoshop වල pen tool එක අපි use කරන්නේ කොහොමද කියලා සහ ඔයාට ඒ ගැන idea එකක් ගන්න පුළුවන්. මම දැන් tool box එකේ තියෙන pen tool icon එක මේ විදිහට click කරනවා. ඔයාට keyboard එකේ P button එක press කරාම pen tool එකට apply වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ටිකක් zoom කරගන්නවා. image එක control key එකයි plus key එකයි press කරාම අපිට මේ විදිහට අපේ image එක අපිට zoom කරගන්න පුළුවන්. ඊට පස්සේ මම keyboard එකේ space bar එක මේ විදිහට click කරාම අපේ mouse point එක hand icon එකක් විදිහට convert වෙනවා. මේකෙන් අපිට පුළුවන් මේ විදිහට click කරලා අපිට image එකේ අවශ්‍ය තැනකට move වෙන්න. ඊට පස්සේ මම මේ වගේ තැනක් අරගෙන මෙතනින් එක anchor point එකක් මේ විදිහට click කරනවා. ඊට පස්සේ අපි නැවත අපිට අවශ්‍ය තැනින් click කරලා මේ විදිහට අපිට පුළුවන් drag කරන්න. ඊට පස්සේ alt key එක press කරගෙන මම මේ anchor point එක උඩ click කරාම අපිට එක handle එකක් නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ මම නැවතත් ඊළඟ මට අවශ්‍ය point එක මේ විදිහට select කරනවා. මේ විදිහට click කරාම අපිට එතනත් මේ විදිහට path එක create කරගන්න පුළුවන්. මේ විදිහට මම ඉක්මනට මේකට path එක add කරගන්නවා. හරි, දැන් අපේ path එක අපි සම්පූර්ණ කරගන්න තව එකයි තියෙන්නේ. අපිට දැන් පුළුවන් අපි පටන් ගත්ත start කරපු anchor point එක උඩ මේ විදිහට click කරාම අපිට මේක සම්පූර්ණ complete, ඒ කියන්නේ මේ path එක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි, දැන් අපේ path එක සම්පූර්ණයි. දැන් මේක අපිට selection එකක් විදිහට convert කරගන්න අපිට පුළුවන්. control key එකයි enter key එකයි press කරාමත් අපිට මේක selection එකක් විදිහට convert කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ create කරගත්ත path එක මේ විදිහට right click කරාම අපිට මේ open වෙන path එකේ මෙතන තියෙනවා අපිට make selection කියලා. මේක click කරාමත් අපිට මෙන්න මේ වගේ make selection window එකක් එනවා. ඔයාලට මේක okay කරාම මේ විදිහට අපිට selection එකක් add කරගන්න පුළුවන් අපේ path එකට. ඊට පස්සේ මම මේ selection එකක් add කරගත්ත මේ object එක, එහෙම නැත්නම් image එක මට අවශ්‍යයි තවත් new document එකකට අරන් යන්න. ඒ කියන්නේ new canvas එකකට. ඒකට මම new canvas එකක් ඉස්සලාම create කරගන්නවා. මෙතනින් අපි file කියන menu එකේ අපිට පුළුවන් new කියන command එක මේ විදිහට click කරාම අපිට මෙතනින් පුළුවන් new canvas එකක් create කරගන්න. මෙතෙන්දී අපිට මේ තියෙන custom canvas එකක් select කරලා ඒක create කරගන්න පුළුවන්. නැත්නම් අපිට වෙනම අපිට කැමති size එකක් දීලා මෙතනින් මේ details වෙනස් කරලා අපිට පුළුවන් තවත් canvas එක create කරගන්න. මම මෙතනින් මේ දෙවනි custom canvas එක, එහෙම නැත්නම් document එක select කරලා මෙතනින් මේ විදියට create කියලා දෙනවා. එතකොට අපිට මෙන්න මේ වගේ canvas එකක් තමයි, එහෙම නැත්නම් new document එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට මම අපි select කරගත්ත මෙන්න මේ object එක copy කරගෙන මම ඒ අලුතෙන් create කරගත්ත canvas එකට paste කරගන්න ඕනේ. ඒකට මම මේ විදියට edit
කොපි කියන කමාන්ඩ් එක දෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් control key එකයි C key එකයි press කරලා මේක කොපි කරගන්න. ඊට පස්සේ මගේ new canvas එක මේ විදිහට open කරලා මම මේ විදිහට edit paste කියලා දෙනවා. ඔයාට paste කරගන්න shortcut එක control key එකයි V key එකයි press කරාමත් ඔයාගේ කොපි කරගත්ත object එකක් ඔයාට තවත් තැනකට paste කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මට අවශ්‍ය මේ image එක මට අවශ්‍ය විදිහට transform කරගන්න මම ඒකට control T press කරලා මේ විදිහට pre-transform කියන method එක apply කරගෙන මම මේ image එක මට අවශ්‍ය තැනින් මේ canvas එකේ මේ ආකාරයට තියලා මේකේ edit එකක් මේ විදිහට පොඩ්ඩක් edit කරගෙන මට අවශ්‍ය ආකාරයට අවශ්‍ය size එකට මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ මම මේක enter කරනවා. මේ මම create කරගත්ත new canvas එකට මට අවශ්‍යයි gradient එකක් apply කරන්න. මම ඒ නිසා මේ යටින්ම තියෙන background කියන layer එක මේ විදිහට select කරලා මේ layer palette එක යටින් තියෙන අපිට බලාගන්න මෙතන පහතින්ම adjustment layer icon එකක් මෙන්න මේ icon එක click කරාම අපිට මේ open වෙන path එකේ මෙන්න මේ උඩින්ම තියෙනවා gradient කියලා. මම මේ gradient කියන command එක click කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ gradient fill window එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් gradient එකක් මේ විදිහට apply කරන්න. ඉතින් මෙතනින් අපිට colors මේ විදිහට තෝරලා කැමති විදිහකට අපිට හරියන ඔයාගේ ඔයාට කැමති color එකක් මේ විදිහට දීලා ඔයාට පුළුවන් මේ gradient එක හදා ගන්න. මේ විදිහට මම කලර් එකක් දැන්ට නිකන් තෝරලා මේ විදිහට ඕකේ කරනවා. ඕකේ කරලා අපිට පුළුවන් මෙතනින් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. කැමති විදිහකට ස්ටයිල් එකක් දාගන්න පුළුවන් ග්‍රේඩියන්ට් එකට මේ විදිහට කැමති ස්ටයිල් එකක් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්. මේ ඔයා ඇප්ලයි කරන ග්‍රේඩියන්ට් එකේ ඇන්ගල් එක මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ස්කේල් එක වෙනස් කරගන්නත් ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. මේ ආකාරයට ඊට පස්සේ මම මේක මේ විදිහට තියලා ඕකේ කරනවා. හරි, ඕකේ කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මට අවශ්‍යයි මේ canvas එකට shape එකක් apply කරගන්න. මේ image එකෙන් පිටිපස්සට තමයි මට apply කරගන්න ඕනේ. මම මේ විදිහටම තියෙද්දි මගේ select වෙලා තියෙන layer palette එකේ මේ gradient layer එක තමයි මම ඒ විදිහටම තියෙද්දි මෙතනින් custom shape icon එක click කරලා මෙතන අපිට option bar එකේ තියෙනවා shape මේ විදිහට තෝරගන්න. මෙතනින් මම මට අවශ්‍ය shape එක මෙතනින් click කරලා මේ විදිහට select කරලා shift key එකත් එක්ක press කරගෙන මම මේ විදිහට මේක drag කරගන්නවා. drag කරගත්තට පස්සේ අපිට මේක stroke එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට මම මේ option bar එකේ shape option bar එකේ මෙතනින් stroke එක මේ විදිහට නන් කරලා fill එක දෙනවා කැමති color එකක් මම මේ විදිහට දීලා පස්සේ මට මේක change කරගන්න පුළුවන්. මේ විදිහට දැනට මම මේක තියලා මට අවශ්‍ය ආකාරයට මේක පොඩ්ඩක් rotate කරලා තියාගන්න. ඊට පස්සේ මම මේක enter කරනවා. enter කරාට පස්සේ අපිට දැන් අවශ්‍යයි මේකට text එකක් apply කරගන්න. මම ඉස්සෙල්ලාම මේ විදිහට type tool එක මෙතනින් tool box එකෙන් මේ විදිහට click කරලා මම මේ canvas එක උඩ මේ ආකාරයට click කරනවා. එතකොට අපිට මෙතනින් layer එකක් ඔටෝම create වෙනවා. දැන් මම මට අවශ්‍ය text එක මෙතන type කරගන්නවා. හරි, මේ type කරගත්ත text එක මට change කරගන්න ඕනේ. මම ඒකට මේ විදිහට select කරලා font එකක් තෝරනවා. ෆොන්ට් එක මට අවශ්‍ය මෙන්න මේ ෆොන්ට් එක මම මේ විදිහට සිලෙක්ට් කරලා මේක නැවත මූ ටූල් එකට ගිහිල්ලා මූ ටූල් එක මගින් මේ ආකාරයට canvas එකේ උඩට වෙන්න මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මට තවත් text එකක් apply කරගන්න ඕනේ. මම ඒකටත් නැවත මේ විදිහට type tool එක select කරලා මෙතනින් මේ විදිහට type කරනවා. එතකොට අපිට මේ layer palette එකේ තවත් layer එකක් auto create වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකටත් අවශ්‍ය විදිහට මට අවශ්‍ය text එක type කරගන්නවා.
හරි මේ ටයිප් කරගත්ත මේ ටෙක්ස්ට් එකත් මට චේන්ජ් කරගන්න ඕනේ. මම ඒකටත් මේ විදියට සිලෙක්ට් කරලා මෙතනින් අපිට පුළුවන් මේක ෆොන්ට් එකක් චේන්ජ් කරගන්න, අපිට කැමති ෆොන්ට් එකකට මේ විදියට චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මූ ටූල් එක සිලෙක්ට් කරලා මේක කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා මේ විදියට ටිකක් ලොකු කරගන්නවා. ප්‍රී ට්‍රාන්ස්ෆෝම් කියන මෙතඩ් එක භාවිතා කරගෙන තවස්සේ මගේ කැන්වස් එකේ මේක අවශ්‍ය තැනින් මේ විදියට තියලා මම මේක පොඩ්ඩක් මේ විදියට රොටේට් කරගන්නවා. මේ වගේ පොඩි ඇන්ගල් එකක් එන විදියට තියලා මේක එන්ටර් කරනවා. ඊට පස්සේ මට තවත් ටෙක්ස්ට් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. මම ඒකටත් නැවත ටයිප් ටූල් එක මේ විදියට ක්ලික් කරලා මෙතන කැන්වස් එකේ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මට අවශ්‍ය ඊළඟ ටෙක්ස්ට් එකක් මම ටයිප් කරගන්නවා. මේ ටයිප් කරගත්ත ටෙක්ස්ට් එකත් මම මූ ටූල් එක භාවිතා කරගෙන මෙතනින් තියාගෙන මේකේ කොපි එකක් ගන්නවා. අපිට පුළුවන් Ctrl J ප්‍රෙස් කරලත් කොපි එකක් ගන්න, එහෙම නැත්නම් Alt key එක ප්‍රෙස් කරගෙන මේ විදියට ඩ්‍රැග් කරාමත් අපිට මේකේ කොපි එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක නැවත ටයිප් ටූල් එක සිලෙක්ට් කරලා මේක සිලෙක්ට් කරනවා. මේ විදියට සිලෙක්ට් කරාට පස්සේ මම මේකේ මට ඉතුරු අවශ්‍ය ටෙක්ස්ට් එකත් ටයිප් කරගන්නවා. ටයිප් කරගත්තට පස්සේ මම මේ විදිහට මූ ටූල් එක සිලෙක්ට් කරලා මේක Ctrl T ප්‍රෙස් කරගෙන ෆ්‍රී ට්‍රාන්ස්ෆෝම් කියන මේ මෙතඩ් එක ඇප්ලයි කරලා මේක Shift key එක ප්‍රෙස් කරගෙන අපි මෙන්න මේ විදිහට මේක ටිකක් ලොකු කරගෙන මේ විදිහට තියාගෙන මම මේක එන්ටර් කරනවා. මේ ටෙක්ස්ට් එකේ මට ෆොන්ට් එක චේන්ජ් කරන්න ඕනේ. මම ඒකට මේ විදිහට සිලෙක්ට් කරලා මෙතනින් අපිට පුළුවන් ෆොන්ට් එක අපි කැමති ෆොන්ට් එකක් මෙතනින් අපිට අපේ එඩිට් එකට හරියන විදිහට ඔයාගේ හිතේ තියෙන විදිහට ගැළපෙන විදිහට ඔයාට පුළුවන් මේ ආකාරයෙන් ඔයාට ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා ඇප්ලයි කරන්න. හරි, මම මේ ෆොන්ට් එක ඇප්ලයි කරාට පස්සේ මම මේකේ නැවතත් කොපි එකක් ගන්න, Alt key එක ප්‍රෙස් කරගෙන කොපි එකක් අරගෙන මම මේකට ටෙක්ස්ට් එකක් ඇප්ලයි කරනවා. මේ ඇප්ලයි කරගත්ත ටෙක්ස්ට් එක මම Ctrl T ප්‍රෙස් කරලා ටිකක් මේක පොඩි කරගන්නම්. ඊට පස්සේ මම මේක එන්ටර් කරනවා. මට මේ 50 කියන එක තව ටිකක් ලොකු කරගන්න ඕනේ. මම ඊට පස්සේ ඒ ලේ එක සිලෙක්ට් කරලා නැවත Ctrl T ප්‍රෙස් කරලා මේක තව පොඩ්ඩක් Shift key එක ප්‍රෙස් කරගෙන මේ ආකාරයට ලොකු කරලා මෙතනින් මේ ගැළපෙන විදිහට තියාගෙන ඊට පස්සේ මේ අපේ ඊළඟ ටෙක්ස්ට් එකත් මට පොඩි වෙනසක් කරගන්න ඕනේ. මම ඒකටත් ෆොන්ට් එක වෙනස් කරනවා. ඒකටත් ෆොන්ට් එක වෙනස් කරන්න ටයිප් ටූල් එක මේ විදිහට සිලෙක්ට් කරලා මේක අපි මේ විදිහට සිලෙක්ට් කරාම අපේ ටෙක්ස්ට් එක අපිට පුළුවන් මෙතනින් ෆොන්ට් එක චේන්ජ් කරන්න. ඊට පස්සේ මේ චේන්ජ් කරගත්ත ෆොන්ට් එක මම මේ විදිහට Ctrl T ප්‍රෙස් කරලා සිලෙක්ට් කරගෙන මේක මට අවශ්‍ය තැනකට තියාගන්න පුළුවන්. ඊට පස්සේ එන්ටර් කරලා අපිට ඉතුරු අඩුපාඩු ටිකත් හදාගන්න පුළුවන් මේ විදිහටම. මට තව ෂේප් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. ෂේප් එකක් ඇප්ලයි කරගන්න මම මෙතනින් කස්ටම් ෂේප් කියන ටූල් එක මේ විදිහට සිලෙක්ට් කරලා නැවත මෙතනින් නිව් ලේ එකක් ක්‍රියේට් කරගන්නවා. නිව් ලේ එක ක්‍රියේට් කරගෙන මම ඔප්ෂන් බාර් එකේ තියෙන කස්ටම් ෂේප් ඔප්ෂන් බාර් එකේ තියෙන මෙතනින් අපිට ෂේප් එකක් තෝරන්න ඕනේ. මම ෂේප් එකක් සිලෙක්ට් කරගන්න මේ විදිහට ෂේප් එකක් සිලෙක්ට් කරලා මම මට මගේ කැන්වස් එකේ අවශ්‍ය තැනින් මේ විදිහට Shift key එකත් එක්ක ඩ්‍රැග් කරාම අපිට මෙන්න මේ වගේ ෂේප් එකක් ඇප්ලයි කරගන්න පුළුවන්. මෙතෙන්දි ස්ට්‍රොක් එක විතරයි ඇවිල්ලා තින්නේ, ෆිල් එක නන් වෙලා තියෙන හින්දා මම ස්ට්‍රොක් එක නන් කරලා ෆිල් එක ඇප්ලයි කරනවා බ්ලැක් කලර් වලින්. ඊට පස්සේ Ctrl T ප්‍රෙස් කරගෙන මම මේක මට හරියට එන ගානට කැමති විදියට කැමති සයිස් එකකට හදාගෙන කැන්වස් එකේ හරියන තැනකින් තියලා එන්ටර් කරනවා. ඊට පස්සේ මට තව ටෙක්ස්ට් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. මෙතනට මම මේ ඕෆ් කියන එක කොපි එකක් ගන්නවා. අපිට මෙන්න මේ ලේ එක සිලෙක්ට් කරලා Alt key එක ප්‍රෙස් කරගෙන අපිට පුළුවන් මේකේ කොපි එකක් ගන්න. ඊට පස්සේ මම ඒකටත් ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්නවා මේ විදියට.
මේ ටයිප් කරගත්ත ටෙක්ස්ට් එක මම කලර් එක චේන්ජ් කරගන්නවා වයිට් වලට. ඊට පස්සේ මම මේ ටෙක්ස්ට් එක අරගෙන මේක උඩින් මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ Ctrl T press කරලා මේක පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඊට පස්සේ enter කරලා මේ shape එකට මට අවශ්‍යයි shadow එකක් apply කරගන්න. ඒකට මම මේ layer එක ඉස්සරහින් මේ විදිහට double click කරාම අපිට මේ layer style කියන window එක open කරගන්න පුළුවන්. මෙතනින් මට පුළුවන් මේ drop shadow කියන එක දීලා shadow එකක් කැමතිනම් මෙන්න මේ විදිහට apply කරගන්න පුළුවන්. හරි, apply කරලා මේක okay කරනවා. ඊට පස්සේ මේ මගේ canvas එකට මට අවශ්‍ය frame එකක් apply කරගන්න. මම ඒකට නැවත new layer එකක් මේ විදිහට create කරගෙන custom shape කියන එකේ අපි click කරගෙන ඉඳියාම අපිට මෙන්න මේ වගේ ඉතුරු tool ටික බලා ගන්න පුළුවන්. මම ඒකෙන් rectangular tool එක මෙන්න මේ විදිහට click කරලා මට අවශ්‍ය විදිහට අවශ්‍ය තැනින් මගේ mouse point එක මේ canvas එකේ තියලා මේ විදිහට drag කරාම අපිට frame එකක් apply කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ ෆ්‍රේම් එකක් එනවා. අපිට ෆ්‍රේම් එක ගන්න නම් ඔප්ෂන් බාර් එකේ තියෙන මෙතන fill, එහෙම නැත්නම් මේ අපි rectangular එකේ fill එක නන් කරලා මේ stroke එක විතරක් තියන්න ඕනේ. මේක stroke එක මම පොඩ්ඩක් size එක අඩු කරනවා. අඩු කරලා මේක enter කරනවා. enter කරාම අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ font එක font වල colors change කරන්න. සලම් මම මේ ෆොන්ට් එකේ මගේ මෙතන තියෙන උඩින්ම තියෙන ටෙක්ස්ට් එකේ කලර් එක මම චේන්ජ් කරගෙන ඒකේ සයිස් එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. Ctrl T press කරලා ඉස්සෙල්ලාම මට අවශ්‍ය තැනින් මේව තියලා මේක පොඩ්ඩක් මේ විදිහට පොඩි කරගෙන enter කරනවා. අපිට මේකේ කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. මේ ලේ එක ඉස්සරහින් double click කරාම මෙතනින් color overlay කියන එකට ගිහින් අපිට කැමති කලර් එකක් මෙතනින් select කරලා දෙන්න පුළුවන්. කරලා okay කරන්න. ඊට පස්සේ මේකත් okay කරන්න ඕනේ. ඊළඟට ඔයාලට අවශ්‍ය නම් ඊළඟ text එකේ මේ text එකෙත් color එක change කරගන්න. මේක Ctrl T press කරලා තව පොඩ්ඩක් වෙනස්කම් කරගන්න ඕන නම් මේ විදියට. ඊට පස්සේ enter කරලා ඔයාලට පුළුවන් ඊළඟටත් මේ layer එක මේ විදියට double click කරාම අපිට මේ layer style window එක open කරගෙන color overlay ගිහින් මෙතනින් කලර් එකක් apply කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ okay කරන්න. okay කරලා ඔයාලට පුළුවන් මෙතනින් stroke එකක් apply කරගන්න ඕන නම් මේ font එකට stroke එකක් apply කරගෙන මෙතනින් size එක දෙන්න පුළුවන් කැමති size එක. මේ විදියට size එකක් apply කරගන්න පුළුවන් ඔයාලට. මේ ගන්න වගේ තියලා ඊට පස්සේ shadow එකක් දෙන්න පුළුවන් මේ text එකට. shadow එකක් මේ විදියට දීලා කැමැතිම කලර් එකක් ඔයාලට කැමති කලර් එකක් මෙතනින් select කරලා දෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ මම මේකේ stroke එක ටිකක් අඩු කරගන්නවා. ඊට පස්සේ මේක okay කරන්න. okay කරලා ඉවරලා ඔයාලට කැමති තව මොන හරි තියෙනවා නම් මේකට apply කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ apply කරගත්ත මෙතන තියෙන shape එක අපිට පුළුවන් මේකේ පොඩි වෙනස්කමක් කරන්න. මේ විදිහට තියලා මේක enter කරන්න. මම ඒකෙම නැවත copy එකක් ගන්නවා. Ctrl J press කරලා ඊට පස්සේ Ctrl T press කරලා මම මේක මට අවශ්‍ය තැනකින් මේ විදිහට ගෙනී තියාගෙන මම මේක layer එක පල්ලෙහාට ගන්න ඕනේ. ඒකට මම control key එක press කරලා මේ keyboard එකේ තියෙන bracket key press කරාම අපිට පුළුවන් layer එක පහළට යවන්න. ඔයාලට layer palette එකේ පේනවා ඇති layer එක එකින් එකට පහළට යනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ layer එකේ මම opacity එක ටිකක් අඩු කරනවා මේ විදිහට. shape එක select කරලා ඒකේ color එක මම change කරගන්නවා සුදු පාටට. කරලා okay කරලා දීලා මෙතනින් අපිට පුළුවන් තව ටිකක් opacity අඩු කරලා මේ layer එක කැමති තැනකින් මේ විදිහට තියාගන්න පුළුවන් ඔයාලට. ඉතින් දැන් ගොඩක් දුරට අපේ edit එක complete වෙලා තියෙන්නේ. මේ frame එක තව පොඩ්ඩක් අපිට adjust කරන්න පුළුවන් හරියටම. ඊට පස්සේ මේ තියෙන set එක අපිට චුට්ටක් ලොකු කරගන්න පුළුවන් තව ටිකක්. මේ විදිහට මම click කරලා අපි ඔක්කොම එකපාර අපිට පුළුවන් ලොකු කරගන්න. layer එක select කරලා විදියට Ctrl T press කරාම අපිට ඔක්කොම select කරගන්න පුළුවන්. ඊට පස්සේ Shift key එකත් එක්ක press කරගෙන කියලා okay කරගන්න. ඔයාගේ edit එකේ ඔයාගේ canvas එකේ හරියන තැනින් තියාගෙන ඒක enter කරාම ඔයාට පුළුවන් අවශ්‍ය තැනින් තියාගන්න හරියටම. ඊට පස්සේ මම මේ special offer කියන එකේ විතරක් color එක change කරගන්නවා. මේ විදියට double click කරලා
හරි දැන් අපේ එඩිට් එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් තව මොනහරි ඔයාගේ එඩිට් එකට අවශ්‍ය මොනහරි තියෙනවා නම් ඒ විදිහට ඇප්ලයි කරගන්න, තව මොනහරි ඉෆෙක්ට් යොදනවා නම් කරගන්න පුළුවන්. මම මේකේ ග්‍රේඩියන්ට් එක ටිකක් වෙනස් කරගන්නවා. ඒකට මම මේ ග්‍රේඩියන්ට් ලේයර් උඩ ඩබල් ක්ලික් කරලා මේ විදිහට ඩබල් ක්ලික් කරාම අපිට මේ ග්‍රේඩියන්ට් ෆිල් වින්ඩෝ එක ඕපන් කරගන්න පුළුවන්. මෙතනින් අපි චුට්ටක් පල්ලෙහාට අපිට පුළුවන් ග්‍රේඩියන්ට් එක ඩ්‍රැග් කරලා පහලින් තියාගන්න. තියලා මේක ඕකේ කරාම අපිට ඒ විදිහට තමයි ග්‍රේඩියන්ට් එක බලා ගන්නට ලැබෙන්නේ. අපි ක්‍රියේට් කරගත්ත බැනර් එකේ ෆයිනල් අවුට්පුට් එක අපිට මේ විදිහට තමයි බලා ගන්නට ලැබෙන්නේ. අද වීඩියෝ පාඩමින් මම ඔයාලට කියා දුන්නේ ඉතාම සරලව normal fashion ad banner එකක් Photoshop වලින් create කරගන්නේ කොහොමද කියලයි. වීඩියෝ එකට පහතින් තියෙන රතුපාට subscribe button එක click කරලා channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් තවත් මේ වගේම Photoshop වීඩියෝ පාඩමකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා.